අපි අට මචනිකටු මච මචරල ෝ මරුප අයේ මතකද අපි ලිුම්වා ඔ අත්තවල තුන්න අපිට ලියු මේ සමහර අපි ගාවතාම තියෙනවා පින්තුර තියෙනවා කිය මෙම කියනයි අපට දැංජිවිතය දැනු මුණග හැනයි සංකීන තිීන්දක් දුකහිදන තිීන්දුවක්. සමරවලට අදත් මම හදවතය එක කෙරෝලකන් අඩනත් තිීන්දවා අදත් අපි තාන් වැඩ කරන මේ මා විශාල වැඩ ප්‍රමාණයක් කරන්නඩුව. අපි පෑටක් වැඩ කරලා ගෙදරෙනෝගැන්න අපට හොන්දටමත් එෙට්ටු. ලාරට බනිනවන මේ සාමාන්‍යෙන් තිෙසපාලනිච්චෙන්ට කඩේ යනවා ලැජ් ජනැති වැඩකරනවා ඕන හැකට ගිල්ල දන්නති මගුල් කතා කරන්න යනවාරවා මෙ වකද. ඒ ඒගොළු පවතින්න විදිහක් නැති පවතීම සඳහා මොනොහරි කරනවා. මේ අර ජක්සන්ගේ පුතා නාඩ ගංකාරුව එකේ රඟ පානු දකළ ජෙක්සන්ට කතාගරලක මචා මේ ගාමිී ෆොන්සේකා. ගෙන් අහිස්්‍රෙච්චි දනට ඉන්න මේී කොල් එකතමයි මු ද මේ නුව නැතුලයිට මෙන්න මොගින් පේනවායි කියලා. හැයි ඉතින් ඒ අයට පෙළහරපාන්න සිනමාවක් නෑ හෙමනත්තන් කලාවක් නෑ සියලුදේ නැතුවෙලා හැමෝම අන්දුස්තුලයි. ජීවත්වෙන ගමන් කල්මනා කරන.කොට මේ ජීවිතය ඇතුළේ මම කරලා තියන්න දේවල්තික. තනිම මිය කැඩියට හොඳල් මැති යෝ ක්‍රිකට් විතරක් ඉතුරුුවන්නේ කොමදේ රටේ ඔක්කොම වැටිලාන්නේ. ඒක තමයි මයිතන්නේ ආඩ් ගැන වනත් අපිට ගැනතින්න ට් විතරක් කොමද තුරුගන්නේ නලොලජිය විතරක් කොහොමද ස්තුරුගන්නේ ගායක ගායිකාාව විරක් කහදඒ ඔක්කොම දේවල් ඇද වැටිලා අ ජිනදස අජිත් ජීවත්වෙන්නේ කැනඩාවේ ටොරොන්ටෝ නගරේ. අදපි සැතපුම් දහස් ගණනක පරතරය ලංකරගෙන කැනඩාවේ ටොරොන්ටනුවර සිටින අජිත් සමග කතාමහක යෙදන්නයි බලාපොරොත්තු වෙන්නේ සමන්ෆොයු නාලිකාවෝස්සේ. ජිත් හුඟ කලකින් දැක්කේ ඔබ දැකුමෙන් අප පින්කල බග හැකුණ ජයිංචා මේවා මමත් බෝමකාලින් දැක්කේ මට මතකයි මේ අපි අන්තිමට දැක්කේ වික්ටවර් රත්නායක උපන්ධමය අ දවසේ අපි හිටිය උඩු මහද පල්ල හඳල ඕගුල උඩටාව පොඩ්ඩක් මහිතන රත්වවෙද කියලා හිතාගෙනවෙන්න ඕන කෙසවෙද ඔබේ ඊය ඉඳල මද ඔබට ජයවේවා කියනවා. හොයි අගත් සමග කතාබහා මම පටන්ගන්්ඩ කල්පනා කළේ සාමාන්‍ය සාම්ප්‍රදායක විදිහට ප්‍රශ්නයක් අහලා නෙවෙයි. ඊට වඩා වෙනස් විදිහකට. මම අජිත්ත සිහිපත් කරන්නම් එක්තරා දෙබසක් අපි එතනින් පටන්ගමු. අද අපිට මෙහෙම ඉන්ඩවෙන අන්තිම දවස ලොකයියේ අපි තවටිකක් වෙලා මෙහෙමු. අපි අජත් එතැනින් පටන්ගම් හා ගැන්ලොමයි චිත්‍රපටේ එහෙමන ගැනලොමයි නවකතාවේ කුසුම්සා නිමල් අතුරුසිං අතර යන දෙවසක් මමයි වසන්ති මගේ දෙවනිචිත්‍රපට වසන්තිගේ පළවෙන චිත්‍රපටය ගැන්ලොමයි චිත්‍රපටය වෙනුවෙන්. අපි කියව් දෙරවස තමා තැන හුගක්කායට මතක තියන්නේ. ස ඔල්ුවට ගොඩක්ල් කල්පනා එනවා ඒවා මේ වචන කරන්නේ කොහොමද කියලා ඔලු ඇතු දෙනිකන් ගොතගහමින් මම අප සවන්ටම භාර්තන ඇතනින් පට ගවත් පපුයි ඇතද යන්න කියලා හන් මමත් නික ආසරලුුණ අය ඔයා ඒ පටන්ගත් තැන. අජිත් චිත්‍රපට ලෝකයට පිවිසෙන් නටන් සිනමාවට පිවිසන්නේ මඩුල් දූව චිත්‍රපටයක්ත් සමඟ. මඩුල් දුවේ ඔඹ රඟපාන්නේ මේ තරුණ යෞව්වනයට පිවිසෙන ගැටවර මේ කම්වලට අත තියෙන උපාලි ගිනිවැල්ලක චරිතය. නමුත් අපි උපාලි ගිනිවැල්ලගෙන කතා කරන්න කලින් තමයි මේ නිමල් හතුරුසිංහ ලඟට එන්ට බලාපොරොත්තුයන්න මොකද ැ ඔබත් ඉතාම යෞ්වන අවදී. ඔබේ යෞ්වනයට ඔබ පාතැබවා විතරයි එහෙම තියද්දමේ නිමල් හතුරුසිංහ වගේ සංකීර්ණ චරිතයකට පණ පුවන්න එකතකින් කරුණාසන ජයලත් නිර්මාණය කළ නිමල් හතුරුසිංහ අනික් පැත්තෙෙන් මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න ලෙස්ට ජම්ස් පිරිස් මේ වගේ පසුබිමක නිමල් හතුරු සිංහ වෙන්න ලැබීම ඔබට කොහොමද දැනනි ඇත්ත මම අවන්කෝම කිවොත් මගේ පුද්ගලික ජීවිතයේ නිමල් හතුරු සිංහල්ල ඇතරං අදදකීමට මූුණ දීර තිබුණ ෑ ප්‍රේම ගැන අදකීමක් වත් තිබුණි නෑ අවංකෝම කියනවා නඒ කාල වෙනකොට අපි ඒව ගැන කල්පනා කරලා ඇත්තයි ඒව ගැන කියව්වා ඇත්තයි. ඒ රස වෙන්ද සීනමැව්වා ඇත්ත නමුත් එහම අදදකීම තිබුණේ නෑ. මහිතන ඒක හොඳට අද්‍යියාවෙන්ට ඇති කියලා හිතන මේම රඟපානකොට මොකද අපි ඔක්කුම දැනගෙන ඒවා රඟපාන්න හැම ග්‍යානන් වැඩේ ඔට වඩ ඇටික් කුරුල්ලෙන් න තිබුණ විශේෂයෙන් මේ ඔබ කියනකට ව ලෙස ජෙම්ස් පිරිස් නිෂ්පාකෝරය චිතපටේ හරි සුමිත්‍ර පිරි අධ්‍යක්ෂක බරිය ඇගේ පලවෙනි චිත්‍රපට. ඒ දෙන්නම චිත්‍රපටි කරනකොට මේ අඩුවෙන් රඟපෑම් හොෙනයි. මොක ඒගොල්ලො හැමවෙලේම කියන එක තමයි ස්පොල් වෙච්චි ඇක්්තගෙනෙකුට වඩා හොඳයි. දන්න තික් කෙනෙක්ලා ඒ නිසා අපිත් ඕ ගනත් වැඩිය දන්න නෑ නිකන් අර පොට් පත් කිෝල හැම ඔලුව නිකම් පොඩ්ඩක් අපි අපේ කල්පනාලෝකෝල මේ වගේ සුන්දරද්දකම් ගැ ති විච්චි ඒ කති කැවීමත් එක් තමයි අපි ඒ චරිතය පණපවන්නගේ ඒක හෝනයි මොකදේකොට ැි තවට කොයිට ර පතර වෙලාදමන හම නිමල් හතුරුසින් ගැන මේ වගේ කෙනෙක් මෙහෙමයි කියලා ඕනව ටොඩා හිතාගනහෙම ගිල්ල වැඩේට අල කර ගන්නත් ව. දැන් අපි බොහොම නිදහසේ ගහිල්ල නිකං අපේ ඇඟට එන විදියට එතන හිටියක්. ඒ ඇතුළේ නිමල් හැදුනා තැ වසන්තියති කුසුමුත්. අපි එෙක්ක මේ ටොරන්ටෝ අසබඩ ජීවත්වෙන ශාමානන්ද. ශාම පෙරර දැ අතින් පත්මිනි ඒ චරිත සියල්ල ප්‍රතිනිර්්මාාණය වුණේ ආකාරයට. අජිත් දැ ඔබ ලෙස්ට ස සුමිත්‍ර ඇසුට වැැටන්නේ මඩොල් දුවෙන් මඩොල් දුව තමයි ඔබේ පැලවිනි චිත්‍රපාටය. කොහොමද මේ මඩොල් දුව චිත්‍රපටේ රංඟපාන්න ඔබට අවස්ථාව උදාවෙන්නේ. ඒකඉති අතිශය හම්බ මයතන මම දැන් මගේ ජීවිතය ගෙන කල්පනා කනෝට හිතනවත්නේ මගේ. ඒ එහෙම තිවිචි ස්ටාඩම් එක ඉවරද කිය එක ළමයි හාරප මේ මඩදුව ෆිල්ම් කරන චිත්‍රපටයක් කරන හදනවා කියලා සරසවේ චිත්‍රමය සිනමා පුවත්පත ලොකු ආටිකල්ලගත් වියදාල තිබුණ ඒක බල්ලලා ඉවරුුණ අනේ ශෝකනය මේකට මේවාගේක ඉන්න තිබුණනන් කියලා ම අපිටත් හිතුුණ රඟපාන්න ආසාවක් කියලා ලොකු පිස්ුවක් එහම දැන්කාලය වගේ මේ නළුවෙක් වෙන්න ගායක එක් වෙන්න මේ ටැලන්ටා ඒ වගේ වතිබුුණ නෑනේ හැයි මඩල්ද කියල පොත ආසාවත්ව වන ඒ ගැන පොඩිහිනයක් තිබුණ. ඒකතුළින් පොඩිකිති ගැවීමක් කියලා ඊට සුමාම දෙකතුන කට පස මේ ළමා නල්නිලිය හයවා කියලලා දාලාතිම. කියලා මේ කැමති අයි නම් ඒකට ඉල්ලුම් කරන්න පින්තරෙකුත් එක්ක කියලා දාලා තිබුණේ තකට මම හිට ආනන්ද දාල නිවාශිකා කාාරි මයකාව පින්තූර නෑහෙම් දැන්කල්ලේ වගේ පින්තර නෑනෙ වල්ඒ ලොකු කේසයක් පින්තරයක් ගානක ඉති මමාර අපේ සිංහල ගුරතුමාලා උගන්නපු විදියට බොහොම ඔෆිසිියල් ලියමනක්කම ලියලා මේ පින්තරයක් පසුව දෙන්නම් මටත් මේක මොකක්හර අස්ථාල් ලැබනොත් බොහොම කැමති කියලා ලියමනල් ලිවා ඒකත් අමතක වෙලා ගිය ඉදසුමාන දෙක තුර කට පස මටඉති ලිමනක්කාව මේ ඉන්ටවුවට එඉන්න කියලා මම පසුකාලෙක දැනගත් හ මේ විදී ඇප්ලිකේෂන් හාර පන්දහක් විල්ලතුනයි කරතිබුණ යින් දෙදදාහක්විරකොල ඉන්ටවිය් කළයි රතිබුණ. ඉන්ට පහක් විත කට්ටි අඩුකර කර අඩුකර කර ගිහිල්ලා ගේ ජීවිත හා සැබැඳ හම්බේ මව ප්‍රදහන් අලුව හැකිට තෝර ගත්ත මම දන්නෙත් නෑ. මයිතන ම මනස්සය ගන්න තනයෙන්ගේ දෙමව්පියෝ නැතුව අන්තිමටමට ො ම තොරගන කිව මේ දැන් බෝ තෝරගන්න හැයි උඹගේ දෙමක් කියේද කරන කවුර එක කරඟ වෙල මේක කියන්න ඕනෑ අපට කිය අවසර ගන්න නගල්. පස්ේ මංගේ දර ගීලා අපේ අම්ම තාත්ටික අ්බොමසාම්ප්‍රදායක චරිතය වගේ කක් කියන්න ගහාම චල් වෙන්නත් පුළුවන් අම්මට ගීල් අම්මටිකක්වය බයිස්කෝප් පෙඩෝල්ට ඕත් පි ්චිත්‍ර පටිබාල සිින්දුහන්න වට අසයි ඉතිං කිව මේච ඉස්කෝලෙට ඇවෙල්ල මාව රගත්තන මෙ මේට ලෙස් ජයන්ස් පිරිස් කියර මහාලි පුුරෝ වුත් කිය සමහේ බුරු ඒක දන්නවත් ඇදි මේ ඒාව කරංගිල්ල වැඩි ශේප් කර ගත් එතකොට මේ අජිද්‍ය වාස කියද ඒකාල වෙනකොට අවුදු පහළවක්විතර තැන් අවුරුදු පහළවක ළම තනියම සම්බක පරීක්ෂණට ගිහිල්ලා තමයි මේ චිත්‍රපටඒ අවස්ථාව හඋදා කර ගන්න මේක චක්තයක් නිකම් බයක්බහෙම තනියම යන්න ඇතමම් කවුරු හරික්ක අන්්ඩුවනේ එවගේ මේ පසු බෑමක් ඇති වනේ නැද්ද හිතේ. ඒක මහිරන්න මගේ ජීවිත කාලම තිබුණේ නැද්දගහ ට හිතවා දැහන ඔබන මේ ප්‍රශ් යානකොට ඇත්තටම දැන් මේ මේ ලියමනේ තිබුණෙ නොම්බර විසි අතර ඩික්මන් පාර කොළඹ පහමන්න මෙතැන්ට එන්ඩ ගමන් විය දම් ගවුණු නොල බේකල් එතකට මට හොඳට මතකයි අපි මේ ඩක්මන් පාරගනකම කක්ද ක කියල දන්නෙත්නේ අපත්ක ඔස්ටල්ලක ඉපු අපිටික් ජේෂ්ට සෝදරයෙක් කුුණෑ කල පැත්තේ ඉන්නේ මම දන්න හරිට මානන්ද බෝධිකත්න මිනිියයගෙන් දයි ම හ කහන්ද බම ඩික්මන් පාර දයන කෙල එකට ටක ස්රහට පැනල ේකසිේ අනුප බස්සක නැගල ගාම කෙලීම බැස්සෑගේ හවුලොප්ටයින් එක එතනින් ස්රහදිනොකල යා පරහම කියලදුන්න වේගයන් ඔයකොත්ම කියනවට වඩා මට හෙම කියන නන් ගැතින මම මේ ඒ පලවෙනි ලියමන අරිනකොට මම දැක්කටයි් කර මුුලියමනක් ම ඒක ගැන මහ විසාල කල්බෙලට පත්ව නමකදිට ටයි් කර කවදු ලිය ට කෙනෙක් නෑ අපිට ලි ක් ද ලිය මනක් කියව හමැත්තම් ම මේ රත් පුරේ පැත්ත යාල් ෙ දෙන්නේෙ පලන ස්පල ල කවදය කම යි් කර පුලියම නක් කියනෙට මහිතන්න තනියෙන් යනවට වඩාළලබේලයට පත් වරහ කියලා මට මතකයි දැන් මේ කියදකවම්මතක්කුණ. අනිත්තට ඉතින් මෙම කඩාගෙන යන්න අලුද්දේබල්ස් කරන්න පොලින් මොකක්හරයි ජීවිතය පුරාම මහිතන්න දැන් අප ඊට පස්සේ කාලෙක ජීත ැන හිතනකොටත් මහිතනය අපිට තිබි්චි දෛවේ අන්ුමාත්‍යයක් ඒකාලෙක් තිබුණ වගේ කියලා මහිත. හදයි අජදත්දැන් එතැනින් ඔබ පටන් අර මඩොල්දුවෙන් පටන් අරන් ඊට පස්සේ ඔබට බලෙස්ට නිෂ්පාධනය කරපු සුමිත්‍ර පිරි සාධ්‍යක්‍ෂණය කරපු ගැහැනුළමයි චිත්‍රපටේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්න අවස්ථාව ලැබෙන. තැන් ගැහැනුළමයි චිත්‍රපටේ ප්‍රධාන චරිතය නිරූපණය කරලම චිත්‍රපටේ තිරගත වෙනකුට ඔබේ වයසකුච්චරද ඒක තිරගත කරන ගත කරන කාල වෙනකට මයිදන්නේ අවුත් දාහටක් විදර? දහක් විර බද්‍රයව්වනය දැ චිත්‍රපටය තිරගත වුණු කාලේ මේ සාකච්ඡා වහන ඒකාලේ හිටපු තරුණියන් ඉන්නවා නම් ඔවුන් සියල්ලගේම සිහින කුමරා වනේ අජිත් ජිනදස නිමල් හතුරු සිංහ. අජිත් මේ ප්‍රශ්නයට සිහින කුමර ප්‍රශ්ට ඔබ න සිදව වනට. ඒක නිකම් මේ අනේ ඔවු ඒ හරි සුන්දර දෙයක් ජීවිතයේ වා වාසනාවන්ත දෙයක් මට ටිකක් මේ ල්ජහතන උත්ත්‍රර දෙෙනනට මොද මටික් මංගැන කියනවා අඩුවෙක් කෙනෙක් එකතකට දැම් මේ එක ටම් පොඩි බෝස්ටිම් පාලක්ධාන වගේ කක්නේ කියලා එකකුත්තොරුවටාව අනි පැත්තට මේ වැට වා ආදර අදරයකයන්නම මේ ආදරයනේ ඔ නිටටන ලස්සන වෙන්න ඉතින් ඇත්ත කියන්නත් තෝන ආදරේ කියන්නේ එක විචිත්‍රමදේනෙ අපි ආසමදේ ඉතින් ආදරය නම් ජීවිතේ පිරිලා ඉතිර තිබුණ ඒක ඇත්තටම කියන්න ඕනෑ මේ මිනි සුංගක් ආදරය කලා ගෑනු ලමයි හුඟක් ආදරය කලා ඔහ ඇත්ත දීතින් ඒ හැමෝටම ම ආදරය කරන්න නම් ගිය නෑ හෙම කරන්න බෑ නමුත් ඒ ආදරය ඇතුළේ ජීවත්වනා කියන එක එක ජීවිතය චමත්කාරය. ඒක නම් ඇත්තටම මේ එච්චර විශාල බිරිසක්ගේ ආදරය මැද හැදුනා කියන එක ජීවත්නා කිය එක ඒ වචනෝල්ට හර හරවන්න හරි යමාරිය අපා. ඒඇය දාමත් අපට ජීවිතේ ැන්තැන්වොල හඹබ නමේ අලුත්තාක්ෂණය ෆස්බුක් කරවමව හරහා. ඒ තකද අපිලියුම්වා ඔයත්තවෙව ඇති වුණා අපිට ලියුම් සමහරයේ අපි ගාවතාම තියෙනවා අපින් තූර තියෙනවා කියලා මෙහම කියනයි අපිට දැන් ජවිතය දැනුත් මුණගේ හැනවා තින් ඒ අර්ථයෙන් ගත්තාම මගේ ජීවිතය අතිස්්‍යය සමත්කාර ජනකයි එක වචන කරන්නගේ මංකයා ම හිතන ඒ චමත්කාරය කියන්න වචන කියන මාධ්‍යය දුප්පත් වැඩි කියලා මටි දෙන්න. අවුරුදු දහට වෙදී ඔබේ ගැහැඩුළමයි චිත්‍රපටය තෙරගත වෙනවා. දැ මේ කාලෙ තමයි මහිතන්න ජීවිතයේ යම්යම් යන මාවත පිළිබඳව කිසියම් ආකාරයක නිගමනවලට එන්ඩ සිද්ධ වෙන කාලි. එක ඇන්නේ අධ්‍යාපන කටයුතු දිගටම කරගෙන යනවාද. හෙමනතම් බ්‍රැකියාවක් ගැන හිතනවද. ඒ න මේ රඟපෑම උස්සේම තවත් ඉදිරියට යනොත් මේගේ ප්‍රශ්න ඇති උන්නනැ දාජිත්ත ඒකාල ප්‍රශ්න ඇතිබුණ ඒගැන මම ආනන්ද විද්‍යාලය රි මේ ඇත පිරිසක ගම්මානව ඇදි ි පිනිසුම ආන්්‍යටාවය ශිෂත් විභාග සමත්ය ඒකාලේ හතේ පන්තිතිුණ ජති නවදේ ශිෂ්‍යත්යෙන් ඉතින්. ආනම් දෙට අරන්තිබනේ ළමයි හතලියයිඉතින් ඒ හතලියට අපිවා නිරායාශයෙන් තෙවුණේ නිසා මහිතන්නේ මේ ලංකායි වැඩිම ලකුණු ලබාගත්ත ලමයි සීයක්ක් විතර අතර මම සිටිය යුතු වෙනවා ඒ අනුව ඒවාහම මේ ලොකුවට දැන්වගේ දැඟල වෙන අපි නිකන්කරේ දකොට ඒ අපි ආපු ගම ඉන්ඳපු පන්තිය ඉඳපු ළමයි වනු ඔක්කොම මාර බ්‍රයිට් ලමයිෙට්න මම දැකනා ඒවගේ දරම පන්තියක්. ඉතින් එතකොට දැ ඒක ඉඳපු අය මේ පටන් ගන්න කොරනිකම් මහාචාර වෙලාවග තම හිට. ඒ අතර ඉඳල තමයි බයිස්කෝප් කාරයෙක් වෙමින් මේ ජනප්‍රියත්වය ලබමින් ආදරය ලැබමින් යන්නේ. ඉතින් මම ඒක ආසාවයෙන් වැළඳ ගැත්තා හරියට අරාර. මේ ළඟදී කිව් හම හර්මන් හසේගේ සිදම මේ ඩේමියන් කෙන පොත එක පරිවර්තනයක්ති වුණ සිංහල ඒ එකතමයි කියව කිව්හ මංහෙතුව ඒේ ඉන්න ඔවාගිරියන් සුපර් බ්‍රයිට් ලමේ හැබැයි වූ ඉතාම ආසාාවෙන් මේ ගිල්ල නිකා නන්නත්තාර වාදියෙක්ක ෙන ඔට ඕන වස්ත්‍රයාදු ගහමින් මෙහෙම ඒ ජීවිතය විදින්. මමත් මේ වගේ ඒක්දයක් කෝගලා මට නිකම් හිතුන දම්ම මා හතාට ර මගේ පොත කියවනොකට. ඇැයිතින් ඔහු ඒ පස්ෙ කාලෙක හු ක්ත්දැනන ගත්ත මේ ලඟදී මම මෙහේ මේ ඇල්බටඔල සංස්කෘතික උත්සවේකට ගිල්ලා ඉන්නකොට ටික වැදගත් මහත්මය කෙල්ල මේ මගේ පිටතට්ටු කල් හැවෝ උඹට හාවාදුරන්න බැරිද බං මම උඹට අපාර ශිශෂ්‍යත්ත පන්තිනකට උඹට අල්ලපු මේසේ හිටියේ ම අන්නක්කගේ කියෙල් බලකොට ඔහු මහාචාර්ය අන්නක්කගේ දැ උදේයන්නක්කගේ අපිත්තක එකට හිද පුළමේ ඒවගේ මන් දැක්ක ආනන්දේ මේ විද්‍යාලයේ මේ ජූනිිය ස්කූල් එක ප්‍රධාන අමුත්තා හැටියට ඇවිල්ල හිටියා මේ ළඟකදි පින්තූරක දැක්කා මහාචාර්ය අතුළ කුල තිලක කිය. තින් මහාචාරය අතුළ කුලතුළ කියනකට මන් තේරුම් ගත්තා මේ අපිත්තෙකොහෝ. ස්ටල්ලගේ හිටිය අතුළ සනගත් කුලතිලක විය යුතු කියෙන ම අතුළ නන් දැකල් නෑ කොහැරි ඉන්නවනම් ඇහවෝ තාස හිතෙන්න්නයිමැකිව. ඒවගේ අය අතර ඉදලා තමයි මම මේ පැත්තට අහරි මම ඒ අතර තුළ කීපවිට කුත්සා කලා මගේ අධ්‍යහපන කටයුතු අරආපව යන් හැබැයි මම මේ පැත්තට ඇදගෙන ගිය රලපෙලත් එෙක්ක මං ආසාාවෙන් මේ ඒැත්ට ආවා කියන එක තමයි මට ස්වංවේශ මේ කියන්නේ පාපෝච්චාරණයක් හැටියට කියන වනන් කියන්න පුළුවන් ඒක මං ආසාරයයි කර. එතකොට ඔ දිගින් දිගටම කල්පනා කළේ බයිස්කෝප් කාරයෙක් වෙන්න එහමද මං කල්පනා කරහි නෑඒහෙම වනාා හැබ මමඒකට ආසා කලා. හැබ මම දිගිින් දියෙනම අද මේ ොහොත වෙන තුොරුත් ම මං ගන හිතර මං හොට කල්පනා කරන්න පුළුවන් අරි ගැ බයි්. බුද්ධිමත්න ශිෂ්‍යයෝ කියලා ඒ වගේ කෙනෙක් කියලා මම තාම හිතනවා මම තාම හොයල බලනවා පතකොත කියෝනවා මගේ පුතා හමවෙලෙන් මට කියනවා අපි ගනංහ දැන්න මේ විභහවි පාසන තරේ තාත්තග නං හදන්නේ මේ පැසන එකට ඒ ඒක හදා ගන්නඩුන එක හදන්න බැරුණුත්තම වට මාරප්සෙට් කෙලා ඒගේ ගනන් හදැන්නම ම හරියාසයි. එති එ එහෙමෙක් මගේ ජීවිතය එක පැත්තක තියනවා. නළුව වෙන එක එහම හිතන්න්න දෙත්ව නහ විසි වෙලා ගිය ඊට පස්සේ ඒක මොහොතක දෙතමයි ඔබාහනෝ නහම ඊට පසේ ඒ කාලේ නළුව වනා ගැන ටෙලිවින් නෑ ඔයා පටන්ගන්නොකොටම කිව්වාගේ මේ ගාමණි ෆොන්සේ එකෙන් පටන්ගත්තාම විජේකු මාරපතුන්කට පසේ රවිහින්ද රන්දනය ඇවිලා ඉවර වෙලා ඉන්නකොට ආපුවා නළුවතමන් නම් මේ එතින් එතකොට වෙන කවු් නළුව හිටිය නෑ ඉතින් ඒ ඇවිල්ල මාව වටකරගෙන මාව උස්තගන ගා කියන කතමයි ටකගන ටකුත් හිතන තු හිතනවන හිතැතුන මේක නවත්ත නව නැත්තලේ අනක කියල ම හමගෙන මම්බ වාසාාවය කක ගිය හොල ඊට පස්සේ ඔබේ චිත්‍රපට ජීවිතය මොුණ විදිහටද ඉස්සර හට ගිය ගැහැඩු ලමයිගම් පස්සේ ඒක මෝගේ බැව් ඒක මෝගේ චිත්‍රපට හ දහයක් විතර හම්බෝනා එද එතකොට ඒටික හරහා මම නළුවෙක් වෙලා හිටිය හැබැයි එක අවස්ථාවක මම උත්සාහ කලා ඇත්තටම මගේ පාසරේ මිත්‍රෙක් කළ ඳපු සිද්නිි චන්තසය කරති අපි ස්කෝලයෙන් අස්සතුනයිම් පස්සේ රස්සාවක්වාගන්න අදන නොහොමට රස්ාවක් ගණඩු දව් කලා ගොඩ්නැකිලිද්‍රව සස්ථාවයි ඒක ම අවුරුදු හතරක් වැඩ කලා ඒ පසේ ආත නෝල තියන නොක්නොක් දවලනිසා ඒගොල්ලොම අපෙන් ඉල්ලා ටිය අයිංගලලා යන්න කියල සල්ටියක්කම දිලාගමන ඕකත්සාක්වෙදාගෙන අංගලාව ඊට පස්සේ පස්ස කාලක මම ආපහෝ රූපුවනි සස්ථාවේ රැකියාවකට යන්ඩ මට අවස්ථාව ලැබුණ මේ නිස්්. ද සහක ප්‍රක්ෂන් ඇසිස්න් ට්‍රේනිින් හැටට එකත් ඒ අපික් හතලයක්ක් දර ගයා ඒකටියගේ හුබක්කයි දැන් විස්්්‍රාම ගනිමින්ට සිටිනවා. හැබ ඒක දේශපාලන හේතුවන් මත මාසයයි දවස් හතර මට රැකියාව අහිම වුණාඉති ඒක නිසා ඇති මට මේ ඒ වෙනකොට මම තිීන්දු කොලා අප රසාල් ගන්නන් මහන්සවෙන්න මේක හොඳයි කියලා ඒ අතරතුරුව මනුවල හැම හම්බලා ේදිකාව ඇත්තට වැටුණ. වේදිකාවට යනකොට මේ ඒම වාසනාවකට මන් දන්න කොහෙෙන් පවෙ පො පතපොත කිවන නිසාවෙඩ ඇති මගිවුලුවට එය දසාව නළුවෙකුට රඟපෑම එන් ජෝයක රන්න පුළුවන් තැන රංඟ පාල සතුටවෙන්න පුළුවන් තැන තමයි වේදිකාව කියන එක. ඒක හරහාගිය අයියට පස මේ ටිල්නා ඊට පස්සේ දැන්. නළුවා ෘතිය නළුවෙක් කියෙනක් කෙන පවතීම සඳහා ටෙලිනාට කරනවා හැරවෙන විකල්පයක් නැති දැනට නවාන. ඊට පස්සේ අපි ටිකක් ටෙල්නාටට පැත්තට ගිය. ඒකට ගිහාම තේරුණා අපිට මේ අරසිනමාාවති විිච්චි තත්වයට වඩා ඉතාම පහළමර්තැනකින් තමයි මේ ටෙල්නාටල් වැඩකටයුතු කරෙන්නේ කියලායි කාටව වරදක් කියන්න බෑම කද ත්‍රපට කාල පෙන් ු හාම හොඳට සල්ලිහම් කරනවා ෙල්නට ිගුුණල කියියක් කරගන්නයි ගන හැබැයිතින් ඕ කත්තින් අමාරුවෙන් අමාරුවෙන් කරගන යනවා ඒ අමාරුවෙන් කරනය එකත් ෙන්න එන්න වැඩිවෙන්න ගත්ත ඇති වැඩිවෙන්න ගත්ත හ මංකල්පනා කර එක තැනකද මේ නළුවෙක් කලානම් මෙහෙම දුක්වින්දරද මේ අමාරුවෙන් කරන්න හොදන පීටොට හොඳයි වෙනම කරි මගුලක් කරනවා නම් කියලා නළු ජීත ගැන එහම පි් යන්න මේ අරෝබ මුලින් ප්‍රශ්න කලාගේ එක හරි සුන්දර නිගන් සහින ලෝකෙ මේ රඟ පානකොට දුක් දින්න සිදුවෙන ගැන්න මේ ම කියන්න ජවිත. ඒක මනතමයි මහිතවෙන අලුවක් කලා මෙහෙම මේ දගල දගල ඉට න්නෑ ම මේ කතරල යනවා කියමේ ඔක්කො මතා කලදාලා උතුරු ඇමරිකාවට ඇඉල්ල උතුරු ඇමරිකාවේ යෝධස්ොමභලකායේ පුංචි සාමාජිකේ හැටට ජීවිත ආපහෝ පටන්ගත්. ඒ ඒ ඒ ගමන ගැන අපි කතා කරන්න කලින් නජුත් මංහිතන්නේ. ඔබ සිනමාවෙන් මේ වේදිකාවට ආපු ගමන ගැනත් අප ටිකක් වැඩිපුර කතාකොරොත් හොඳයි කළ හිතෙනවා. දැන් අපේ සාමාන්‍ය සම්ප්‍රදා හැටියට අපි දකින්නේ බොහෝ නලුන්ලියන් වේදිකාවේ සිට සිනමාව කරය ලැබෙනවා. න් එකකගත්ොත් රවිීන්දරන්දිනය ගත්තොත් එතකොට ්‍රයාණය අමරසේනගත් ොත් ටෝනි රණ සිංහ ගත්තුොත් ඔන් වේිකාවේ ඉඳලා වික්‍රම බෝග ගත්තුත් සොරේදර ගත්ත තුන් ේදිකාව ඉඳදල මේ සිනමාව කරා ප්‍රවිශ්ඨ වුණු චරිතන්ග නලු නිලියන්. හැබැයි ඔය අතරතුර සිනමාවේ ඉදල්ලා සිනමාවෙන් තමන්ගේ රංගන ජීවිතය ආරම්භ කරලා වේඩිකාව කරා ප්‍රවිෂ්ට වු නල් නිලියනුත් හිතන්න ශාල්‍රමාණයන් නෙේ පොඩි ප්‍රමාණයැකින්නවා මගේ මතක අනෝජවීරසිංහ ගාමිනි ෆන්සේකා පසු කාලෙක වේඩිකා වෙටාව. දැන් ඔබත් සිනමාවෙන් ජීවිතය ආරම්භ කරලා ඊට පස්සෙ තමයි වේඩිකාවට එන්නේ. මේ වේඩිකා සම්ප්‍රාප්තිය ඔබේ ජීවිතයට මුණවගේ බලපෑමක්ද එල්ලකළින් ඕ වාසනාවට හොඳමක කට්ටියෙක්ක වැඩ කරන්නලපුුණ මුලමයුගේ මහිතන එක ටික් සීරියස් වනේ පළවෙනි කාරණය අපි මේ බඳුල විතානකගේ වැනිසීවලෙන්දා නාට්‍යට මට ටෝනි ටනසිංහ ආරාධනා කලා එන්ඩ කියලා මේ ඔහු ශයිලොක කරද්දී බැසානිියෝ හැටියට රඟපාන්ඩ එතින් ඒ විසිිෂට රංගන හරභයක් ඒ නාටටේ එඒ වගේම ටෝනේ යයක්ක වැඩ කරනවා කිය නතින් නොත්නෝකවා කතා කරනවා කියල දෙනවා පොත් පත් දෙනවා පෑ මහ විසාග ලොකු ඉංග්‍රරිසි පොත් කියවන්න පුරුදුනේ යාගෙන් තමයි ම ස්සල. එච්චක හෙමල පොඩි පොතක්කිවට කියවන්න යාගේ ඉෙර කියලා යාගේ ලයිබජක අතපතකකා ඉන්නකොට මං ල බෙන්ඩෝ බර්ග්‍රි ඇත්ති න දැලා ඕක ඇදල පොඩ්ඩක්ම මේ පින්දුු බල්බ හට බඩ . ම අපිට මචන් නැවේ අපි ඔක්කොට මචන් කියල කතාග කතේ මචාවක් අරංගිල කියපක මරුපොර කියවා මංක නෑටනේ මම පින්තුට නෑ නෑනෑ උඹප ගෙනහිල්ල ඕක කියපංගු කියලා දැන් පොත දුන්න මම්බල මාරගෙලිය මච්චර ලොකපුත් කොමද කියවන්න කියලා ඕොකක්දාග නැල්ල ටික් පැත්තගින් කියල ඉන්නකොට දැන් ශෝස්තොල්ට කියාමාන. උබර කොත කියවද මචන් කියල. බේරෙන්ට දයන්න පස මල්ලසක ඩික්ෂන් ියයත් ගන ලගින් තියාගෙන පපුොතේ හම කිව කිවල වල කියෝග යනකට වැඩේ ටික් සෙට්ට ලගගේ හෙම ඒවගේ ඉතින් ඒට පසේ ඒගොල්ලො කියපු දේවල් අරවා මේවා මේ කියන්න පටන්ගත්තා ඒකත් එක්ක ඒ වේදිකාර රඟපානවා කියනට ආස හිතනා එකක් අරමංකිවේ එහා ශෛලෝක එහා පැත්තෙන්. මම බැසෑනිියෝ මේ පැත්තෙන් ඉද රඟපානයක. අනිත්ත්‍යක ටම ඒස්තු. ඒ නාට්‍ය පෙන්වුවෙන් මේ අතුරු සිදුරු නැතුව පිරිච්චි ශලාවල. ඉතින් මේක හත් අට සීයක ජනතාවක් හුස්මක් කෙළ නැතුව අපි දිහා බලලායිවා කියකට දැනවා හම ත්න් නාට්‍ය දැ ට දරවන්නන්නේ මේ ඔන්න දැන් ොලොටඩර කනවා මේ කනවා අර කියවන ඒකත් අපිට දැනවා. දොකට ඒ හොන්දට දැනන ෝඩියන්සක් ඉස්සලා රඟපානවා කියන එකඒ ජීවනාත් දැකි. එය නැමත නැවත දකින්නට දකින්නට විඳින්නට ආසාහිතන දෙයක් ඉට පස්සෙ අපි ඔය අසුවකන් ඩයි නිර්මාණය කරනවා නිල් අලස් මනුරත්න ජෑස්්‍රී දික්්දනීය චන්ද්‍රා කළොවා චාතින් සමඟ පුරදුුවම් මේ ඒක අට්ටියෙක් ඒ කරපු රඟපෑම් පෙළහර අපේ සමස්ට ජීවිතයෙන් විශාල කොටසක් ඒකෙ ආය මේ වෙන දෙයක් හිතන්න පට ඉතිරුණේ නෑ එක තිබුණේ එකම දේ මේ ආය දවසක මේ කට්ටිය එක්ක එකතු වෙලා. මේක කරන්නේ කොහොමද කියලා. මමෝක දවසක් මේ මනොරත්ම මෙහටපිවිලායක හට ආරාධනා කිරීමේ කර්තාවේ මට චද්‍රත්න බණ්ඩාර දීපවෙලාව ියෝප කතාමට තාම් මතකයි එක ගම් දනාව සැරිසරමෙන්. විද යන සමූහයා යිදිරයේ එකම නාටය විද වූ වයරින් රඟපාමෙන් අප ගෙන ගිය ජීවන චාරිකාවකල ඒ ්‍රකම නාට්‍ය අපි අදමාතර හෙට ගාල්ලේ ආනිද්දට කම්ුරු පිටිය හරි තව ගහැරි හොම රඟපානකොට අපි කරපු දේවල් ඒවයි මිනිසු විඳපු දේවල් ඒ අපේ ජීවිතයේ මිහිරේ වැඩ්ඩිම ප්‍රමාණයක් තියෙන එතනවෙන්ට වේදිකාවේ ඔබ ඇත්තටම රගපාපු චරිත අපේ ජීවිතයේ හැමදාමත් අපේ හිත් තුල කාවැදිච්චි චරිත. තො ඔ සිනමාවේ නිරූපිත චරිතත් අපි හැමදාමත් ආදරය කරන චරිත. දැ සියල්ල මැද්දේ වගේ ඔබේ මිත්‍ර සමාගම ඔබත් එක සුරුකිරීම මහිතන්නේ එක ඇත්තටම මේ හරිම ආශ්වාද ජනකයි. දැ ඇතරම මට මේ ඒ ඒහෙම අපි සමීපව ඇසුරු කරපු අවස්ථාවල සුවද මෙහිර දැනුත් මට මගේ හිතේ මැවෙනෝ. ඒවා අපේ හිත්වල සම්පූර්ණයෙන්ම කා වැදිිල තියෙන රස මතක. ඉතින් මේ සියල්ල අත්හැරලා ඔබ පිටවෙලා යනෝ. මේක මොන වගේ අභිහෝග අදධෝනයයා ඒක වෙනම ඉන්ටවක් වගේ ප්‍රශ්නයක් ඔ බැහැව එකක් ලොකුකු පරාශ්‍යයක් දැන් අපි මෙච්චර වෙලා කතාකරපු දේවල්ල වලින් සම්පූර්ණ හට ගැද මේ මේ සියලු දේ විදදරා විඳද්දි මේ සියලු සුන්දර දේවල් පසුකර ඇත් එද්දී. මා තුළේ ඉන්න ඇත්ත මිනිහක උත්තිනවානේ මේ මේ සමාජයේ දෙස බලන ස මේ සමාජ දේශපාලනය කරේ සංවේදී. සමාජය කොයිු වගේ වියයුතුද කියලා හිතන පතණ. අපි වගේ මිනිස්සු මොන වගේ කාර්භාරයක් මේ සමාජය වෙනුවෙන් ඉටිකොල යුතුයිද කියලා හිතන මිනිහෙ කුත් මගේ ඇතුළ හිටිය. ඒ පුංචිගල දරන තිබුණා. මයිතන්න ඒ නිසා වඩපුනුව මම අ, අපේ මහාචාරවර වෙච්චි පන්තියදපු යාලුවෙක්ක යන්නේ නැතුවර මේ කලාකාරෙක් වුණේ හමන්න මරු එකවෙහෙම ඒම හිතාගන්න පුළුවන් විදිී රඩිකල් චරිතයක් වෙන්නත්තඉතින් ඒවගේම මට අපානි පත්තටගෙනපුුව මම වෘතිය බොහම ආදරෙන් මුෘතිය නොවුවෙක් බාට පත්ව ැ පස කාල කෙනකට තේරුණා මේ මේ රඟපාලා ඒකින් හම්බෙන දීීමනාවෙන් ජීවත්වෙනවා කිය එක කරන්න බෑ. එතකොට ජීවත්ව තව මොනොහරි කරඩ වෙනවා. ඒක තමයි අද ලංකාව අපිට මේ වටපිට කලාකාරෙන්ට බනිනවන මේ මේ සාමාන්‍යෙන් දේශපාලනෙක්්චෙන්ට කඩේ යනවා ලැජ් ජනැති වැඩ කරනවා ඕනැහැකට ගිල්ල දන්න ඇති මගුල් කතා කරන්න යනවා අරවා මෙවා කියලා. ඒඒ ඒගොලු පවතින්න විදිහක් නැතිවුව පවසීම සඳහා මොනොහරි කරනවා. මෙන්න මේ අභියෝගය මට දැනන වෙලා මමද හිතුවා. මේම ගියොත් මට මේ මම මට කටයුත්තත්තියවා පවුලක්තියනවාඒ රකිින්ඩෝනෑ එක පෝෂණය කරන්න ඕනෑ. ව මේ වගකීම මට මේ විදිහට කරන්න බැහමනම් මේ වගකීම කරඩ අවශ්‍ය කරන ආදායම හොයාගන්න පුළුවන් විදිහක් මොකද මට මේරටේ කරන්න බැවිදිත්තිය පැහැලීම කීප කරව වැඩ දේවල් කීපයක් රයිකලාය වාසාර්ථක වුණා. ඒගමන මංකල්පනා කලා මගේ අතපය හයිිය තියෙන කාලේ මහන්සිර රද රසාවල් යන්නත් බෑනි ලංකාවේ මේ නළුව වෙලා තියන ප්‍රමාණයනුහන්ඳ රස්සාවක් කරලා ජීවත්තන්න පුළුවන්තනක්ට මං සංක්‍රමණය වියේුතුයි කිය එක එක ඉතා අමාරු තීන්දුවක් සංකීර්ණ තන්දුවක් දුකහිදන තීන්දුවක් සමහරලට අදත් මම හදවතය කෙරෝලකින් අඩනත් තිීන්දුවක් ඒ ගන්න වුණා එහම තිීන්දුවක්රගෙන බිස් සෙල්ලම ඇමරිකාවවැට ගියාම මේ රටවල් දෙකාා අතර විශාල වෙනස්කම් තියෙනවා ආර්ථික වශයෙන් සංස්කෘතික වශයෙන් සමාජමය වශයෙන් එවගේම මානව චර්ර්යාවන් සම්බන්ධයෙන් ගත් කල දැන් මේ වෙනසෙට කොහොමද මුලින්ම ඔබ ඔරුත් තුළුන්නේ. මොමත් හරීරම දැන්නයි දැ මුලදී මට මතක තිබුණ මම නළුුව එක් කියෙන එක කලාකාරයෙක් කියනෙ. ඉතින් කමල්ලාට ම මෙදී ඒක අවධාරණය කරන්න උත්සාහත් කලා පට්ි අතර මොද මට පුරුදුහම විශේෂ පුදගලය කැටියට නිවත් වෙලාන. හැබ ඉ එහෙම එකක් මෙද ඔය ඇත්තද කියලා හලා මෙසදක ලොකූ ප්‍රශ්නයක් වන එන. මට තිබුණු තමයි අපි වැඩපොලකට ගිහාම ඉගොල්ලේ පෑ අටක් විද විශාල ලෙස්ස දදක් අපිතාම වැඩ කරනු මේ ම විශාල වැඩ ප්‍රමාණයක් කරන්නඩෝඩ. අපි පෑටක් වැඩ කරලා ගෙදරෙනෝගැන්න අපට හොන්දටමත් එහෙට්ටුයි මානසිකව වෙන්න පුළුවන් සාරරිීකෝ වෙන්න පුුව. ඒක් කොහොමෝුණත් අපට ඉති දැ ලංකාවන්න අපි අතර මෙහෙහින්න අතර තියෙන මේ යෝ්‍යයක්නේ අපි හි කියනෝ දැන් ලංකා වෙන්න හිතන්නේ අපි වැඩචූටක් කළහම හැලි ගොඩා ද්ද නොවා කියලා හැබ ඇත්තකතාව අපි වැඩ ගොඩා කල්ලදමයි සල්ලි චූට කරන්ගන්නේ හැැයි ඉති මේ මේකට අපිට පුරුවෙන්න්නට සිද්ධ වනා වැඩ කරන්න සිද ව අපි වැඩ කරලා නෑනම ඇත්ත කතන්ද. ඉතින් තුල් වැඩ කරන්න සිද්ධ වනා එතකොට හැබැයි මම මගේ මනසිං දැන් මගේ හිතව තුන්මට ආදරය කරනමිස්සු ිෙහිඳ පොයත් ඇහයි මේ උඹට මෙහේ තිය මේ රස්සාාවලම කරන්නට පුළුවන්ද දන්න නෑ කියෙලා. තකොට මආ අපවර මගේ ඇතුරේඳද විනි හැටියට මම කල්පනා කලා මම යකෝ මේ ගංවොල ඉඳගන මෙහෙම කරලා ගන්ගේ නාලා. කුප්ි ලාම්පු පත්තු කරගෙන ආනන් දෙටනකු අපේකෙදරතිවුණ කුප්පි ලාම්පු කරගන උගෙවල්ල ඉඳපු හරක්ක හටම හාට දිගේලි කරගෙන එහම ජීවත්ත ්චියකෙක් මේ පසේ නොුව වුණනාට මට බැරිවෙන්න කොහොෝ උඹලට පුළුවන්නන් කියලා ඒක හදාගන්න ඕන කියලම මුලින්ම හිතුව එක හලාගත්තමං. ඉරිපසේ කාලයාගේ ඇම හිතින් මේ සමාජයේ අව ඇවක්බට පත් වෙලා එහෙම ගියා මෙ අපේ සමාජයක තුන්හම ඉතිමාාව උගක් අය දන්නවා මේ ඕකේ ලස්සනමදේ මමඒ මෙහා ටාවට පස්සේ මේ අපමං උතුර මරිකාාවකෙන්ට මේකයි පවිච්චි කලේ ම ආේ කැනඩාවට ඉන්නෙත් කැ්ඩාවේ උතුරමටක රටල් තුනයිනේ මරිකා ක් ජනපත කන්්ඩාව මැක්සිකෝ මේ මම අවුරදු දොලාාගරතර පස තමයි අපෝ ලංකාටාවේ අන්නේ ඒ නොකොට මට ආනන්තියනක අත්දැකීමක්කාව මගේ පලවෙෙන මේ මාරවේ ස්ථානය තිබුණේ ඩුබායි මහිතන්නේ. අනේ ඉතින් මේ ඩුබායිවල බහින බැහැලා මම අප වනිත් පලේනකට නගිෙන තැනති ඔන්න අර නලුවවා අපහොමට මතක් වෙන්න පට අංගත මොකද මිනි ඒ මැද ප්‍රදිකින්දල එන කට්ටිය ම වන්දුරගෙන ලඟට ඇවිල්ල පින්තුූර ගහලා රෝම මේවා එක කියේවා කරනකොට ම මේ නලු අනේද කියල මට පව වරු දොලහට ර පස තක්කුටා දැන් අජිත් ඔබ මුලින්ම අවුදු ොලාකට පස්සෙ ලංකාවට යනවා එට පස්සේ අවස්ථානූ කූලබ වරින්වර ලංකාවට ඇවිල්ල යනවා.දැ ඇවිල්ල යනුකොට ඔබ ලංකාව දකින්නේ කොහොමද. ලංකාවට මොකක් වෙලා තියන ලංකා විසරහට ගිල්ල තියෙනවාද. පස්සට ගිහිල්ල තියනෙනවාද. ලංකාවේ මානව හැසිරීම්වල වර්ධනයයක් තිය නවාද එහම නම් පරිහානයක් තියනවාද. ඔබ කොහොමදක දකින්න. නැවතවතාව මහ දිගතාවක් මොහොද ලංකාව මේ දවස්සල දකින හැටි. කියන එක ඒ වෙනම කතන්දරයක් නෑ. අපි තාවමත් හැමදාම ලංකාවට කතා කළ ම ලංකාව මනිස්වක් කතා කළ හම. මම ඇත්තටම ඩැන් මේ මොහොතේ ඔබෝය ඉන්න ලංකාව. ඇත්තටම මොනවගේ ඒකත්ද කියලා තේරුම් ගන්න උත්සා කරනවා. මොකද මං හිතන්න මට මේ තාම අපිට තාම හරිගටම දැනෙ නෑ ඒ කේදවාචක. හැබ මේක මහ විශාල කේදවාචකයක් ඇතුලේ තියෙන්නේ කියන එක අපිට දැනෙනවා. ඉතින් දැන් දැම් පෞුග කාලය මේ මේ ක්‍රිකට ක්‍රීඩාව පල හැට වැටනකොට. දැ මිනිස්සු අන්ඳෝනා දෙනවා අර පරණති මිච්චි අපේ. සුපරිටියක නැතිවෙලා හිල්ල මේ අනිකම් නිකං හිත ඉතාම දුරල කණ්ඩායමක් බවට පත් ච්චි ගන මගින් සමහරය හනට මංහැවූ මංකිවා.යකෝ ක්‍රිකට් විතරක් ඉතුරුුවන්නේ කොහමදේ රටේ ඔක්කොම වැටිලාන්නේ. ඒක තමයි මයිතන්නේ ආට් ගැන වනත් අපට ගැනතින්න ආට් විතරක් කොමද තුරුගන්නේ. නලොනිෙලියෝ විතරක් කොහොමද ඉස්තුරුගන්නේ. ගායක ගායිකාව විතරක් කහමද ය ඔක්කොම දේවල් ඇද වැටිලා. අපට චරිත නෑන තාපු දැන් දැන් අපි සින මාව ගැන කතා කරන ොට ඒකාලේ යන කුසිනමාවට යනක කොට ගම්මි ෆොන්සික ඉන්නවානේ රජුරුව හැියට සමමාරුට ගාමිෆොන්සවක් පෙන්න්න බැාරිිය ලුදදි විචිහක්ද බයි මංන එයා ඒ නල්මිලියන් අතර චරිතයක් කැරැක්ට එකක් හැඩියට හිටිය. ො විජේගුමාරතුග වෙනම එකක් හැටියට හේටිය මාලියක්ක තාම ඉන්න ෝයිද මානයක්ක නි ජ හැටිය ටිය තකො ුක්්මි දේවිත් ටිය අය තමයි පරණ එක්කෙන මෙහෙම සිනමාව කියල එක් ඔය ඔය සියලු දෙනා එකතු වෙන තැන තමයි ඇතිබුණේ. ඉතින් මම මේ මේ අතීතකා මේ ගැන කතාරන කුහකෝ කතා කරමින් දැන්ඉන්න ශිල්පීන් අවතක්ෂේරු කරනු අන ම දැඉන්න ශිල්පීන් කනගාටුවෙන ො මේ ලඟද මේ අර ජක්සන්ගේ පුතා මේ නාට ගංකාරගේ රඟපාන දැකළ ජක්ෂන්ට කතා කලක මච මේ ගාමනිහොන්සේක ගෙන් අහිස්්‍රච්චි දනට ඉන්න මේ කොල් එකතමයි මුූ දැ මේ නළුව නැතුවෙලාහිට මෙන්න මුගින් පේනවායි කියලා. හැබ ඉතින් ඒ අයට පෙළහරපාන්න සිනමාවක් නෑ හෙම නැත්තන් කලාවක් නෑ සියලුදේ නැතිලලා හැමෝම අන්දුස්වෙලයි. අනි පැත්තෙන් ඔබා අපිකට මෙහෙම උත්තර ඇදම දුන්න දැන්. මේ රටේ Gෝ රටේ ජීවත්වෙන්න දවසකට මිනිස්සුන්ට මහා විශාල සල්ධි ප්‍රමාණයක් කෝට. එකන් උදේ පාන්දරල නැගිටපු වෙලා ඉඳල මනිස්සු කල්පනා කරන්නේ. ඒ විශාල සල්ධි ප්‍රමාණය කොහෙන්ද හොයා ගන්න කියලා. උදේ පාන්දර ඉඳල බලාඉන්නේ අනිත්්‍යකාගේ සාක්කවය සල්ටික මොන්න මගෝඩි වැඩක් කල්ල හරි තමන්ගේ සාක්කෝට දාගන්නේ කහොමද කියලා. මෙන්න මේ පිෂ්ටං කොටුව තමයි. අ කා ලංකාව ඇතුලේ මටනම් දැනෙන්නේ ඒ මේ සතුටින් කියන එකක් නෙමයි එක අත්තිශය වේදනාවෙන් කියන එක මොකද අපි මේ කොහේ කොහොම හිටියත් අපි අපේ ජීවිතය කෙලවර වෙනතුරු අපි දිදුරාන්නේ ඔය සමාජය තින් ඒ සමාජය හොඳට තිබුණුත් අපිටත් ඇවි ලාග මානෝල හැම ඉන්න කාලේ අප වෙල්ලයි පාරණනාටේම නැවත් සැදිශයක්කර ලතිිය එහෙම මොකක් හරි එකක් කරන්න ඔය සමාජය තියෙන් ඕනේ ස්තිිං ඒ සමාජය නැවත මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් සමාජයක් හැටියට ගොඩනගාගන්නේ කොහොමද කියන එක වෙනම කතිකා මහිතන සමන් වැඩිය කතාගන්න ඒ කලන මේ සමන්ගේ කතිකාවත තේමාව ඒ හැබැයි අපේ ජීවිත අපි ඔල්ලු ඇතුළේ විශාල කොටසක් අපි ඒ ගැන කල්පනා කරමින් ඒ සඳහා විවර කරමින් තියාගෙන නවා මේ කොහොමද මේ රට කියන එක නැවත සාමාන්‍ය වද මනිසුන්ට හටම හට වෙන්න පුළුවන් ජී රට බවට පත් කර ගන්න කියනෙක්. අපේ අපහෝ රථේ ඉඳලා අපේ ජීවිත ඇ තුළට එබෙම. අජිත් දැන් ඔබ අප දැන හඳුනා ගන්නේ. මඩොල්දූ වේ ළමා නලු අවිත හැටමුලින්ම ඔබ රට දැන හඳුනා ගන්නෙත් මඩොල්දේ ළමා නලුවා හැටට උපාලි ගිනි වැැල්ලේ දඟකාර ළමය. දැන් ඔබ ජීවිතයේ වැඩිවිය පත්වෙලා. බොහෝ අධදැකම් ලබල පරිනත බැලා. ඔබ ඔබේ ජීවිතය දිහා ආපෝ හැරිලා බලක්්දී සත්තුතු වෙනවන් ඔබ දුක්වෙනවද මොකදදඋපට හිතන්නේ මන් දුක්වෙන්නේ නෑ මෙ හුගැත්්දේවල් මම ආසාවයෙන් කරපු දේවල්. මම තනෙන් කල්පනා කරන සමාරලත්තිෙන මං කියන මම ඉපදිලා හැදින වැඩුනේ රත්නපුරේ ටිකක් ඇත ඇ පාත්ත ප්‍රදේශයේ මැනත්තන් මේ කොටා මුල්ල කියලා හරියට පකිත හැකිගේ ඒ හරියට කියන නංුව ගමේ මම අටේ පන්තිය වෙනකල් හිටියේ ගම්මානේ මං මුලින් කිවෝවාගේ යිස්කෝලඩ ඇටල්ල වෙල්ලා ගඟටග හිලා නාලාලෑවෙල්ල හවසට ලාම්පුටක හෙම පත්තු කොල්ලා හෙම ජීවත්වෙච්චි ගමක ඉඳලා. ශිෂ්්‍යත භාග පස්සවෙලා කොළොම්ඹ ඇැවිල්ලා. ඊට පසේ පත්තරේකති වෙන ලියමන වාටිකල්ලගත්ද කරල් ලියමනක්ලිය ලියලා දාල නළුවෙක් වෙලා එතකොට ලංකාවන්න ප්‍රධාන පෙරේ නළුවෙක් බවට පත් වෙලා ඒ පසු කාලෙක මේ දේශපාලන බොහොමී මන්සීවඩය ුත්තර ටික කලා. ඊට පස්සේ මේරට රබිනිශක්‍රමණය කරලා මෙහෙම වෙලා ඊට පස්සේ ඉති ජීවත්වෙන ගමන් කල්පනා කරනගොට මේ ජීවිතය ඇතුළෙක් මම කරලා තියන්න දේවල් තික තනි මිනියෙක් ඇැටියට හොඳට ඇති එක ැත්තකින් හැබයි තව ඇත්තකින් මේ කරපු දේවල්ට වඩා කර්ඩ දේවල් ගැන මගේ ඔලු සිතුවිල ති. අර පොත් ගොඩත්තියන අරගෙන හුගත්ව බාග ාග කියෝල තින්න ඒටි මඟහිතනෝ ක මැරෙන් ස්සන ටක මං කියවල ඉවරගනවාද කිය. අදහරන්න ඕන කරන දේවල් මේ නවතාක්ෂණය අධද අවාගේ දේවල් දැන් මේ අද මා ඔබට මේ වැඩ සටහන කරන උදව කරන රනුක ප්‍රභාච්චිත මගේ පුතාගේයායේ තිින්ද මගුල්ලු එකක් අපි කරන ගොඩත් නිව ෙක් නෝ ජික හොඳ පවිච්ිකරණ අරුවේම වයිගුල්ල වගේ අපිට මේක හැන්ඩිවෙන්න පුුවන්ද මෙහම කියලා නො එක්විදිහ කල්පනාවල් තියෙන. වැඩ කරන්න තව උමනාවතියන. දැන් යායඒක කතා කරන්නනකොට මංඟාව කත මේ සමන්න එක කතා කරනවා කිය එක මාර ආතල්ල එකක්නේ කියලා. ඇ එම ඒ වගේ ආස මිනිස්සු මනගහැන්ඩ අපට උමනාවතියනවා. ඒයා ගතවැඩ උමනාවතිනම් එ තව අර කලා වගේම තව ොඩා දේ වගෙන හීනාදය. සි අන්න හීන සඳා විතරක් නිරෝගීව ජීවතන්න කල්පනාවත් ති වාසට යනවත් එක් තියෙන ලෙඩක් තියනවා ඔහො ය හොඩයි ඔහොම යමු අපි ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම අජිත් අද කැනඩාවේ ටොරන්ටූ නුවරඉඳලා අපත් සමග මේ සාපක්්ෂාවට එක්කීම පිළිබඳව. ඔහම යම් හොම යමු මේ සාකච්ඡා ඉගවල කරනකොට මටනිකන් දැනෙන්නේ පටන්ගත්ත විතරයි වගේ අපි හොම යම්ම ත ආ දසක හම්බලා කතා කරු මේ ඔබත් එක්ක කතා කරන දැබුණා කියන මේ නිමේෂය මනර ඉති මේ ඔබටත් මේ වැර සටාන පස්සේ දවසක බල විරදිනාටත් බොහමස්තුතියි අපි ආයත් හමුව මාජිත් මෙහෙමත් ඒවගේම මෙහෙම නොවන තවත් සුන්දර සුයාමයක් උදාකරගින්. ඔ ඔහොද බොහමෝොදයි ඔහු අපි අපේ කොටස ලෝකෙ කොයි මුල්ලක හිටියත් නිවලදි කාර් වෙනුවෙන් අපී ඉන්නෝ ඔබට ජයවේවා ජයන් ජය.